කාලීන පුවත් වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන තයිපොංගල් දිනය අදයි කාඩිනල් හිමිගෙන් රජයට බරපතල චෝදනාවක් සජපේ සහ එජාපය අහසයි පොළවයි වගේ කියන සජිත් මුලින්ම දේශීය පුවත් හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන තයිපොංගල් උත්සවය අදයි ඒ වෙනුවෙන් ජනපති අගමැති සහ විපක්ෂ නායකවරයා සුබපැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා මාස්කන්නේ අස්වැන්න නෙලීම සිදුවන්නේ ජනවාරි පෙබරවාරි මාසවලයි මෙම මාස සශ්‍රීකත්වෙන් පිරි පවතිනවා ඒ නිසාම තයිපොංගල් මේ මාසයේදී උදා වෙනවා තයි අනු දෙමළ ක්‍රමයට අවුරුද්දේ මුල් මාසයයි දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ජනයාගේ ආභාෂයෙන් අපේ රටටද තයිපොංගල් සැමරීම පැමිණි බව විශ්වාස කෙරෙනවා ඕනෑම අයෙකුට උපකාරයක් කළහොත් ඊට කෘතවේදීත්වයේ දැක්වීම මනුෂ්‍ය සාරධර්මයක් ස්වභාව ධර්මයාට සූර්යාට කෘෂිකර්මාන්තයට සහය වන සතා සිව්පාවන්ට කෘතගුණ සැලකීම තයිපොංගල් උත්සවයේ විශේෂත්වයක් කලට වැසි රටට හොඳ කලක් ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට කන්නලව් කිරීමද මෙහිදී සිදුවනවා නිවාස ශුද්ධ පවිත්‍ර කොට පැරණි දෑ ගිනි තබා ඉවත් කිරීමද තයිපොංගල්හි විශේෂත්වයක් සූර්ය දෙවියන් වෙනුවෙන් කිරි උතුරවා නමස්කාර කරන දෙමළ හින්දු බැතිමතුන් මසක් පුරා කිරි ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා සිය ගොවිතැනට සහය වන ගවයින් නහවා සරසා කිරිපත් කැවීමෙන් පවා කෘතවේදීත්වයේ දැක්වීම දෙමළ හින්දු ජනයාගේ සිරිතයි මේ අතර තයිපොංගල් උත්සවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා අස්වනු සරිකර ගැනීමට අප උපකාර කළ සියලු දෙනා වෙත එක හා සමාන මෙත් සිතින් තුතිපිදීම මෙම උත්සවයේ අරමුණ බවයි ජනාධිපතිවරයා පවසන්නේ ස්වභාව ධර්මය සමග බැඳී සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාස දමිල ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා සූර්යාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංකල්‍ය දැයේ ජීවනාලියේ පිළිපිඹුවක් වනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය තයිපොංගල් දින පණිවිඩයෙන් සඳහන් කර සිටිනවා මේ අතර අපට මුහුණ දීමට ඇති අභියෝගයන්ට අවශ්‍ය වන ස්වභාව ධර්මයේ ආශිර්වාදය මෙවර තයිපොංගල් දින ලබාගෙන ලෝකයේ අංක 1 රට බවට පත්වීමේ නව ගමනකට ලෝකවාසී ශ්‍රී ලංකාවේ කයින්ට එක් වන ලෙසටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය පණිවිඩයෙන් ඉල්ලා සිටින්නේ වසර දෙකකට පෙර සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත්බෝම්බයක් තැබුවේ මෙරට ප්‍රබලයින් බව කොළඹ අගරතු ගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන් පවසනවා දෙදස් විසිදක වසරේ ජනවාරි 11 වනදා බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයාගනු ලැබුවා. එහිදී සැකපිට දේවස්ථානයේ සේවකයෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර එම සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදා හැරුණා. ඒ අනුව කතෝලික සභාව චෝදනා කරන්නේ මෙම සිදුවීමට වසර දෙකක් ගත වූවත් නිසි විමර්ශනයක් සිදු වී නැති බවයි. ඒ අනුව එම සිදුවීමට වසර දෙකක් ගත වීම නිමිත්තෙන් සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදී දේව මෙහෙයක් පැවැත්ුණා. ඒ කොළඹ අගරදුගුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන්ුයි. ඒ හෑන්ඩ් ග්‍රෙනේඩ් එකෙන් ඒක පිපුරුවා නම් ඒක පුපුරන්නට තමයි සකස් කරලා තිබුණේ. නමුත් වාසනාවකට ඒ කටයුත්ත ඉෂ්ට වුණේ නැහැ ඒ විදිහට. CCTV එකේ සඳහන් වෙච්ච දර්ශන බලන්නේවත් නැතුව කඩිමුඩියේම මේ හතර දෙනෙකු අල්ලගෙන ගිහිල්ලා ඒ හතර දෙනා මේක කරා කියලා ගඩින් බිනින් දාලා ඒගොල්ලන්ට විරුද්ධව චෝදනා දාලා ඒගොල්ලන්ව සිරබත් කළා. එන්න තිස්සෙම බොරු කිය කිය මේ අහිංසක මිනිස්සු හතර දෙනාට චෝදනා කළා. CCTV දර්ශන බැලුවම අපිට අහු වුණා කවුද මේ බෑග් පොලිතින් බෑග් එක දාගෙන මේ ග්‍රෙනේඩ් එක ගෙනල්ලා තිබ්බේ කියලා ඔතන මුල්ලේ. එයාගේ මූණ හොඳටම පේන්න පුළුවන්කම තිබුණා. නමුත් පොලිසිය මේ මිනිහාව හෙව්වේවත් නැහැ. කරුණාකරලා මේ පිළිබඳව සාධාරණ විමර්ශනයක් කරන්න. So that man who brought this and kept it there is somebody in Sri Lanka. He is there. No such search has been done because he is one of their stooges. They sent it. The big shots sent that grenade to the church to warn us. අපිට අවවාද කරන්න අපිට අපේ රැළිය පවත්වන්න එපයි කියලා කියන්න තේවත්තේ ඒකට තමයි කෝකේ යුවේ
මෙතන මිනිසුන්ව බය කරන්නේ. දේව මෙහෙන් අනුතරව කාඩිනල් හිමිපාණන් ඇතුළු පූජකවරුන් සහ කන්‍යා සොහිරියන් මෙන්ම ප්‍රදේශවාසීන් නිහඬ විරෝධතාවයක නිරත වුණා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා දැන් ඔය පොලිස් ප්‍රතිදූරයට රජයේ කැමැත්තෙන් පත්වෙච්ච මිනිස්සයගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ පිළිබඳව හරියාකාර විමර්ශනයක් කරන්න. අද ලංකාවේ සිද්ධ වෙලා තියෙන දේ ඕකනේ මිනිමැරුම් යට ගහනවා. දැන් වසන්ත වික්‍රමතුංග මහත්මයාගේ මරණය ගැන සාධාරණ විමර්ශනයක් සිදු වෙලා නැහැ. ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳව අතුරුදහන් වීම පිළිබඳව කිසිදු විමර්ශනයක් සිද්ධ වෙලා නැහැ. කවුද ඒවා කළේ කියලාවත් දන්නේ නැහැ. ඒ අය නිදැල්ලේ හැසිරෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැබෑ මහමුලකරුවන් කවුද කියන එක හඳුනාගෙන නැහැ. සමගී ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අහසයි පොළවයි වගේ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. සමගී ජන බලවේග ආර්ථික ප්‍රතිපත්ති එළිදැක්වීමේ බ්ලූ ප්‍රින්ට් වැඩසටහන මාතර දී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. අපිට ඇහෙනවා අපේ සමහර ප්‍රතිවාදී රජයේ වෙනුවට විකල්පය හැටියයි විකල්පය අපියයි සිතන ප්‍රතිවාදීන් බොහෝ විට කියනවා කිසිම වෙනසක් නැහැ සජබේ දර්ශනයත් එක්සත් ජාතික පක්ෂයේ දර්ශනයත් එකම එකයි කියලා. මම ඒක පිළිබඳව පොඩි විග්‍රහයක් කරන්නට අදහස් කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම එක සම්මතයක් තිබෙනවා. රටක් ගොඩනගන්නට ආර්ථිකයක් ශක්තිමත් කරන්නට සමාජවාදය මාර්ගය නොවේ. මාර්ගය ධනවාදය. හැබැයි UNP එකයි සමගි ජන බලවේගයයි වෙනස් වෙන තැනක් තිබේ. UNP එක අනුගමනය කරන්නේ ගජ මිතුරු ධනවාද, ලුම්පන් ධනවාද. අපි අනුගමනය කරන්නේ මානුෂීය ධනවාදය. එහෙමත් නැත්නම් කැපිටලිසම් විත හියුමන් ෆේස්. අපේ විකල්ප කණ්ඩායම් පෙන්වන්නට උත්සාහ කරනවා දැන් ඒගොල්ලෝ පුනරුත්ථාපනය වෙලයි කියලා. 2019 රටේ බහුතරයක් ගත්ත තීන්දුව තීරණ වලින් අද වෙන විට රට බංකොලොත් වෙලා තිබෙනවා. බංකොලොත්තුණු රට තවත් වැරදි මාර්ගයක ගිහිල්ලා අපායක් කරා ගෙන යනවද නැද්ද කියන කාරණාව පිළිබඳව රටේ හැමෝම බොහොම අවබෝධයෙන් සිතන්නට ඕන කාරණාවක්. වැඩබද්ද නිසා ජනතාව තවදුරටත් පීඩාවට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. මහනුවර පැවති සමුළුවකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ජාතික ජන බලවේගයේ මහනුවර ආසන සමුළුව පැවැත්වුණා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේ ආර්ථික විශාල කඩාවැටීමකට අපි මුහුණ දීලා තිබෙනවා. ඔබ දන්නවා අපේ රට වැඩබද්ද හඳුන්වා දීලා දැන් අවුරුදු 21ක් වෙනවා. මේ අවුරුදු 21ටම වැඩබද්ද ශේස්ත්‍ර ගණනාවකට නිදහස් කරලා තිබුණා. දරුවේ පාසල් උපකරණයක් මිලදී ගන්න එක බද්දකට යටත් විය යුතුද? ඒක බද්දෙන් නිදහස්. හැබැයි ජනවාරි මාසේ පළවෙනි දින ඉඳන් ඒක බද්දට ඇතුළත්. ඒ වගේම සෞඛ්‍ය උපකරණ හා බෙහෙත් හදන්න ගන්න අමුද්‍රව්‍යයේ බද්දෙන් නිදහස්. වැඩබද්ද ගැහුවේ නැහැ සෞඛ්‍ය උපකරණවල. වැඩබද්ද ගැහුවේ නැහැ බෙහෙත් හදන්න ගන්න අමුද්‍රව්‍යවල. එයි. ගෙදර කෙනෙකුට අසනීපයක් වීම, පුරවැසියෙකුට ලෙඩක් හැදීම බද්දක් ගෙවන්න ඕනද? ලෙඩක් හැදුනාම වෛද්‍ය පරීක්ෂණයක් කරන්න යන එක බද්දක් ගෙවිය යුතුද? ලෙඩක් හැදුනාම බෙහෙතක් ගන්න එක බද්දක් ගෙවිය යුතුද? එනිසා මොකද වෙලා තිබෙන්නේ? වෛද්‍ය උපකරණ සහ බෙහෙත් හදන්න ගන්න අමුද්‍රව්‍ය බද්දෙන් නිදහස් කරලා තිබෙනවා. ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් ඒවා බද්දට ඇතුළත්. රනිල් කියන ආර්ථික ටොප් එකට යනවලු. මරු ටොප් එකක් නේ. මෙතෙක් කාලයක් ජනතාවගේ ජන ජීවිතේ සමීප ශේස්ත්‍ර බදු තිබ්බේ නැහැ. දැන් බදු. මේ ආර්ථික ජනතාවගේ ජන ජීවිත පොඩි පට්ටම් කරමින් යමින් තිබෙනවා. තමිල්නාඩු හිඟන්නෝ යාචකයන් කැටවලට සල්ලි දාලා අපිට එවනවා. තමිල්නාඩුවේ දැරිවියක් කැටේ කඩලා සල්ලි එවනවා. රනිල් වික්‍රමසිංහ පෞගේ දමම් බලාගෙන චීනසා එක්සත් ජනපද අතර ඇති වී තිබෙන ගැටුම ලෝකේ සාමයට විශාල බාධාවක්. ඒක ගැන කල්පනා කරන්න ඕනේ. රනිල් කවුද මේ? ආයන මං හිතන ජනාධිපතිරේ කරන දීර්ඝම සංචාරය. හැබැයි මේ රටේ ජනතාව ලෝක අවසන් සංචාරය බවට පත් කරන මේ ඔක්තෝබර් මාසෙ වෙනකොට මතක තබා ගන්න. ඉන්දියාවෙන් මෙරටට දුම්රිය ලබා දීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. මෙම දුම්රිය මැදිරි පරීක්ෂාව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ 60කට අධික පිරිසක් ඉන්දියාව බලා ගොස් ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඉන්දියාව අපිට වඩා විශාල ලෙස සාක්ෂරික අතින් දුම්රිය සේවයේ දියුණු වෙලා විදුලි දුම්රියට වේගයෙන් මාරු වෙමින් තිබෙනවා. ඒ නිසා මම ඉන්දියානු මහ කොමසාරිස්තුමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා. අපිට තව විශාල දුම්රිය එන්ජින් හිඟියක් තිබෙන නිසා දුම්රිය මිලදී ගැනීමට අපිට මේ අවස්ථාවේදී කිසිදු ප්‍රාග්ධන වියදමක් දරන්න නොමැති නිසා උදව්වක් ලෙස ඒ දුම්රිය කට්ටල 20ක් ලබා දෙන ලෙස දැනට ධාවනයේ වෙමින් පවතිනේ. දුම්රිය 20කුත් අමතර කොටස් ලබා ගැනීම සඳහා තව දුම්රිය 3කුත් දෙන්න එකඟතාවය පළ කරලා අපිට දැන්නේ. ඒ අවස්ථාවේදී වඩා ගැළපෙන දුම්රිය වර්ගය කුමක්ද කියලා තෝරා ගැනීම සඳහා ඉංජිනේරුවරු හා අදාළ වගකිවයුත්තන් පිරිසක් එවන්න කියපු අවස්ථාවේදී මම මේ නිලධාරීන්ගේ නම් ලිඛිතව දැනුම් දුන්නා. ඉන්දියානු රජයේ විසින් ලබා දුන් ගුවන් ටිකට් පත්වලින් ඒ සඳහා ලංකා ආණ්ඩුව දරලා තියෙන්නේ එක් අයෙකුට ඩොලර් 80 බැගින් ඩොලර් 400ක් මෙතුමන්ලා පරීක්ෂා කරලා ඇවිල්ලා වාර්තා කරලා තියෙන දුම්රිය එන්ජින් එක වටිනාකම මිලියන 800ක් විතර වෙනවා. 800 බැගින් 20ක් කියන්නේ මිලියන 16000. නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි එකවර දුම්රිය එන්ජින් 20ක් පරිත්‍යාගයක් ලෙස ලැබෙන පළවෙනි අවස්ථාව. ඒ මේ තත්වයට හැල්ලු කිරීම සාධාරණද? අපි 60 දෙනෙක් ඉන්දියාවට යනවා තමයි. එවැනි කටයුත්තකට අය කිවිසුමේම කොටසක් තියෙනවා. දුම්රිය සේවයේ පුහුණු ශ්‍රමයක් ලබා දීම සඳහා පුහුණුවට අවස්ථාව ලබා දෙන. ඒ සඳහා සියලුම ගමන් වියදම්, ගුවන් ටිකට්පත්, ඉඳුන් හිටුන්, නවාතැන් සියල්ල ලබලා දෙන්නේ ඉන්දියානු ආණ්ඩුවේ ණය කිවිසුමේ තියෙන කොටසක් වශයෙන්. ඒ අනිවාර්යෙන් කළ යුතු දෙයක් මට පුළුවන් නම් මේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න සේවක කාර්කාදීන් වැඩි පිරිසක් 100ක්, 200ක්, 300ක් හරි වෙනත් අයගේ මුදලින් පුහුණුවට යවන්න. මම එහෙම යවන ඕන වෙලාවක. ඒ නිසා නොමිලේ දෙන දුම්රිය එන්ජින් දෙක බලන ලංකාවේ 65ක් ඉන්දියාවට යන්න සැලසුම් කරලා තියෙනවා කියන එක සම්පූර්ණ සාවද්‍යයි. ඒ සමගින් උදෑසන පුවත් විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යාහන 12 පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.